නිදහස් කුසලාන තරගාවලියේ පළවෙනි තරගයේ ඉන්දියාව පරාජය කරන්න ශ්‍රී ලංකාව සමත් වුණ එක දැන් ටිකක් පරණ පුවතක්. හැබැයි මේ පරණ පුවත ඇස්සේ තවත් පරණ මතකයක් හැංගිලා තිබුණා. ඒ තමයි ශාකුල් ටාකුල්ට කුසල් එල්ල කරපු ප්‍රහාරය. ඒ ප්‍රහාරය මීට දශක දෙකකට කලින් ලංකාවට එන ඉන්දියා පන්දු යවන්න පිළිගන්න ජයසූරිය අනුගමනය කරපු ක්‍රමයක් කියලා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යයක් වන ඉන්දියන් එක්ස්ප්‍රෙස් වාර්තා කරලා තිබුණේ මෙහෙම. මීට දශක දෙකකට කලින් ඉන්දියාවෙන් එන පන්දු යවන්නෙක්ට ශ්‍රී ලංකාවෙන් ලැබුණු ආගන්තුක සත්කාරයේ තරම් මිහිරි එකක් නොවන අතර බොහෝ පන්දු යවන්නන්ට මේ ආකාරයේ ආගන්තුක සත්කාර ලබා දෙන්නට වග කිව් ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් සිටි අතර එම වමත් ප්‍රතිකරුවා සනත් ජයසූරිය නම් වූ අතර ඉන්දියා පන්දු යවන්නන්ට පහර දීම ඔහු නතර කර ටික කලක් යන විට නැවත ශ්‍රී ලංකාව එවැනි ආගන්තුක සත්කාර ලබා දෙන්නට ප්‍රතිකරුවෙකු සොයාගෙන ඇත ඔහු කුසල් පෙරේරාය. මෙලිපි සනත් සහ කුසල්ගේ තියෙන සමානකම ගැනත් ඉන්දියන් එක්ස්ප්‍රෙස් වාර්තා කරලා තිබුණා. තම පූර්වාදර්ශී වූ වමත් ප්‍රතිකරුවාට වඩා ධර්මක් මිටි ක්‍රීඩකයෙකු වුවද සනත් සතු ශක්තිය ඒ ආකාරයෙන්ම පිහිටා ඇති කුසල් සනත් සමාන වන්නේ සනත් පන්දු යවන්නන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන ඉසව් සහ එවැනි පන්දු වලටම කුසල්ද ප්‍රහාර එල්ල කරන නිසා. සනත් එල්ල කරන ආකාරයේ අනුකම්පා විරහිත ප්‍රහාරයකින් තරගයේ තම නමට ලියාගත් කුසල් එල්ල කළ සෑම පහරකම අපට දක්නට ලැබුණේ මේ ක්‍රීඩකයා තුළ සනත් ජීවත් වන බවය. මේ ලිපිය අවසන් කරන ඉන්දියන් එක්ස්ප්‍රෙස් ටකර්ගේ පන්දු ආරයට කුසල් එල්ල කරපු ප්‍රහාරය විස්තර කරලා තිබුණේ මෙහෙම. ශ්‍රී ලංකා ඉනිමේ තුන්වෙනි පන්දු ආරය යවන්න පන්දු බාරගත් මුම්බයි වේග පන්දු යවන්නාගේ පළමු පන්දුවට වේගවත් පහරකින් හතරේ පහරක් සමග ආරම්භ කළ ප්‍රහාරය පිටින්ින් පිටත යවූ පන්දු තුනම කුසල් යොමු කළේ හතරේ සීමාවට වන අතර කෙටි පන්දුවට එල්ල කළ පුල් පහර එල්ල කරන ප්‍රහාරයක පුනරූපණයක් පැනිය. පිටින්ින් පිටත පත්ත කළ පන්දුවක් හතරේ සීමාවට එපිටින් පත්ත කරන මේ ප්‍රතිකරුවා නිදහස් කුසලානයට තකුර්ගේ පැමිණීමට ආගන්තුක සත්කාර දක්වන්නේ තම ප්‍රවීණ ක්‍රීඩකයා ජයසූරිය නැවත තරගෙන් නැරඹු ක්‍රීඩාලෝලීන්ට මතක් කර දෙමිනි. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපි channel එකත් එක්ක එකතු වෙන්න, අපි subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.